I won May Tools Tips. අද අපි කතා කරමු ස්වාභාවික චාකෝල් නැත්නම් natural charcoal ගැන හැම දෙයක්ම ගිය වීඩියෝ එකකින් මම කතා කරා අපි පාවිච්චි කරන හැම චාකෝල් මීඩියම් එකක්ම වගේ මම දන්න දේවල් මම නොදන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ඒ මොනවද කියලා ඒකෙන් මම කොටසක් තමයි අද ගෙනාවේ ඒ තමයි මෙන්න මේ natural charcoal දෙක මේ දෙක අපිට ලංකාවේදී ගන්න පුළුවන් කොහෙන්ද කියන එක තමයි මම අද කතා කරන්න හදන්නේ ඒ වගේම තමයි මේ දෙක දැන් review කරන්න හදන්නේ මෙතන unbox කරලා මේ දෙකම ලංකාවේදී හොයා ගන්න පුළුවන් මොකද ලංකාවට ගෙන්නන දෙකක් මේක එකක් තමයි Mont Mart එක අනිත් එක තමයි Dongxu Art කියන මෙන්න මේ Chinese බාණ්ඩේ මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යෙන් දාන්නම් මේවා මම ගත්තේ කොහෙන්ද කියන එක සහ ගන්න පුළුවන් කොහෙන්ද කියන එක මේ හැම දෙයක්ම ඔයාට ගෙන්න ගන්න පුළුවන් ගෙදරටම ඔයා තාමත් මේ වීඩියෝ එක බලන්න අපේ channel එක subscribe කරලා නැමේ නම් ඉක්මනටම ගිහිල්ලා subscribe කරලා එන්න ඒ වගේම තමයි එහා පැත්තෙන් ඒ subscribe කරාට පස්සේ notification bell icon එකක් ඒ දඩංග ගාල එකක් අතින් ගහගෙන යන්න ඕන විසි වෙයි ඔයා bell icon එකට දඩංග ගාලා ගහන් ගියොත් අනිවාර්යෙන් ඔයාට අපි දාන වීඩියෝ එකේ notification එක එනවා එතකොට අපි වීඩියෝ එකක් දාපු ගාම ඔයාට ඒ notification එකට ගිහිල්ලා අපේ videos බලන්න පුළුවන් ඒ වගේම තමයි මම මතක් කරන්න ඕන අපේ SL Art Life page එක Facebook page එකට ගිහිල්ලා ඔය කට්ටියන්ට අපි සාමාන්‍යයෙන් කරන තව වැඩ බලා ගන්න පුළුවන් මේ චිත්‍ර අඳින එකට අමතරව තියෙන දේවල් ඒ වගේම තමයි චිත්‍ර වගේ දේවල් බලා ගන්න පුළුවන් අඳින videos ගොඩක් දේවල් එතෙන්දී බලා ගන්න පුළුවන් ඒකටත් යන්න ඒක මම මතක් කරනවා පළවෙනි description box එකේ අනිවාර්යෙන් ඒකේ link එක මම දාලා තියෙන්නේ එතෙන්ට යන්න අනිවාර්යෙන් හරි දැන් අපි අද අපේ මාතෘකාවටෙමු ඔය කට්ටිය මං ඉස්සරලා ගලපු කරපු වීඩියෝ එක බැලුවේ නැත්තම් ඒල් කලාකාරයා චාකෝල් කියලා ගැහුවා නම් ඒ වීඩියෝ එක එනවා එතකොට ඔය කට්ටියන්ට ගිහිල්ලා ඒක බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා දැනටමත් දන්නව ඇති මගේ වීඩියෝ එක කලින් වීඩියෝ එක බලපු නිසා චාකෝල් කියන්නේ පුච්චන ලද සාක කොටස් ඒ වගේම තමයි මේ ගෙනල්ලා දෙන natural charcoal කියන්නේ පුච්චන ලද සාක කොටස්. හැබැයි මේවා විශේෂ ක්‍රමවේදයකට පුච්චලා තියෙන්නේ. මං ඉස්සරහට පුළුවන් වුණොත් කියලා දෙන්නම් කොහොමද අපිට සාමාන්‍යයෙන් gederedi natural charcoal එකක් හදාගන්නේ කියලා මෙච්චරම සාර්ථක නැහැ. ඒ වුණාට එකෙන් හොඳ වැඩක් ගන්න පුළුවන් අපිට. මම එහෙම කරපු වැඩකුත් තියෙනවා ඒ gedera හදාගන්න පු charcoal එකකින්. ඒක ඔයාට පුළුවන් මෙන්න මේ link එකට ගිහිල්ලා බලා ගන්න. ඒකත් බලන්න. මොකද ඒක gedera හදපු එකක්. ඔයාට gedera හදන විදිය දැනගන්න ඕන නම් අනිවාර්යෙන් ගිහිල්ලා comment section එකේ comment එකක් දාන්න. මම කියලා දෙන්නම් කොහොමද මේක හදන්නේ කියලා. හදලම පෙන්නන්නම් gederedi natural charcoal එක. ඔයාට මම එදා කිව්වා මතකයි මට natural charcoal ගත්තට පස්සේ අපිට තියෙනවා willow charcoal තියෙනවා. එතකොට ඒක තමයි dark වැඩිම. ඊට පස්සේ අපිට තියෙනවා finest charcoal තියෙනවා. එතකොට තව තියෙනවා වයින් චාකෝල් මිදිවැල් වලින් හදන එක මේ දේවල් ගැන මම කතා කරා හැබැයි මම අද ගෙනල්ලා තියෙන්නේ විලෝ චාකෝල් මොකද මේ චාකෝල් තුන් වර්ගෙම එක වගේ ඉතින් මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ විලෝ චාකෝල් එක හොයාගන්න තිබ්බෙත් මට විලෝ චාකෝල් එක ඒ නිසා මම අද ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ විලෝ චාකෝල් දෙකම තමයි මේ තුනම එකයි ඒ නිසා තමයි විලෝ චාකෝල් ගෙනාවේ අද මම ඔයාලට මෙන්න මේ බ්‍රෑන්ඩ් දෙකෙන්ම විලෝ චාකෝල් ගෙනල්ලා තියෙනවානේ අපි කතා කරන්න ඕනේ ඇත්තටම මේක ගැන මොකද්ද මේ අපි natural charcoal නැත්නම් මේ ස්වාභාවික charcoal කියන්නේ ඇත්තටම අඟුරු කෑලි. ඉතින් මේ අඟුරු කෑලි වලින් චිත්‍රයක් අඳිනකොට අපිට අර ෆ්‍රී ෆීලින් එකක් තියෙනවා අපි සාමාන්‍යයෙන් අඟුරු වලින් චිත්‍රයක් අඳිනවා කියන. ඒ කියන්නේ අර හිරගෙවල් වල එහෙම අඟුරු කෑලි වලින් චිත්‍ර ඇඳලා තියෙන්නේ. ඒ කට්ටිය නිදහසේ සිතුවිලි ගලාගෙන යනකොට ඒ නිදහසේ ගලන සිතුවිලි ටික කොහොම බිත්ති වල මාක් කරනවා. බිත්ති වල අඳිනවා. ඉතින් අඟුරු කෑල්ලක් දුන්නොත් පොඩි එකෙක් වුණත් කුරුටු ගාල්.
අඟුරු කෑල්ලකින් ඒ වගේ නිදහස් සිතුවිල්ලක් තමයි අපිට එන්නේ. ඒ නිසා අපිට පුළුවන් ඒ හොඳ ෆ්‍රී මයින්ඩ් එක තියාගෙන හොඳ ලස්සන චිත්‍රයක් කරන්න. මොකද මේකේ තියෙන ටෙක්නික් එක පවා වෙනස්. දැන් අපි බලමු මොකද්ද මේ මම අද ගෙනල්ලා තියෙන ස්ටික්ස් වර්ග දෙක කියලා. මේ තියෙන්නේ මොන්ට් මාට් එකේ මොන්ට් මාට් ආයතනයෙන් ගන්න චාකෝල් ස්ටික් එක. ඔය කට්ටියන්ට මේක බැලුවොත් මේකෙත් ගොඩක් විස්තර බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ඩොංසු ආර්ට් කියන කම්පැනි එකේ ගන්න චාකෝල් ස්ටික් එක. අපි මේවා වෙන වෙනම බලමු. අපි මුලින්ම බලමු මෙන්න මේ මොන්ට් මාට් චාකෝල් එක ගැන. මේකේ බොක්ස් එකේ තියෙන විස්තර වලට අනුව අපි ඉස්සරලාම බලමු. මේකේ උඩින්ම සඳහන් කරලා තියෙනවා මොන්ට් මාට් ඊට පස්සේ විලෝ චාකෝල් කියලා සඳහන් කරලා තියෙනවා. ස්මෝල් 4ක්, මීඩියම් 4ක්, ලාර්ජ් 4ක් විදිහට ඔක්කොම 12ක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්ක බොක්ස් එක අනිත් පැත්තේ විස්තර ටික බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේඩ් ඉන් චයිනා අන්ඩර් ලයිසන් ෆෝ මොන්ට් මාට් කියලා. ඒ කියන්නේ මොකද්ද මේ කට්ටිය මේ මොන්ට් මාට් එකෙන් ලයිසන් එක අරගෙන එහෙම තමයි මේ වැඩේ කරන්නේ. හැබැයි මේ ලයිසන් එක අරගෙන කරන්නේ අපිට කියන්න බෑ මේක ඔරිජිනල් මොන්ට් මාට් එකමද කියලා. ඒක ඒකට එහෙනම් ඒක පාවිච්චි කරලා ඉස්සලා බලන්න ඕන. මං නම් එහෙම එකක් පාවිච්චි කරලා නැහැ. මේක තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. වරදක් නැහැ මං ඉස්සරහට පෙන්නන්නම් කොහොමද කියලා. අපි මුලින්ම බොක්ස් එක ඇතුලේ තියෙන දේවල් එළියට අරන් බලමු. බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා වගේම පැකට් තුනක් ඇතුලේ තියෙනවා. ස්මෝල්, මීඩියම්, ලාර්ජ් විදියට. හැබැයි අපිට ලොකු වෙනසක් නම් බලා ගන්න වෙන්නේ නැහැ. බොහොම පුංචි වෙනසක් තමයි මේවයි තියෙන්නේ. මං හිතන්නේ මේ සයිස් 3කට මේ බෙදලා තියෙන්නේ මේ ස්ටික්ස් වල තියෙන විස්කම්බය අනුව. අපිට වැඩිය ෆීල් වෙන්නේ නැති චූටි වෙනසක් තමයි මේවයි තියෙන්නේ. මේක පොඩ්ඩක් පාවිච්චි කරලා අපි එහෙනම් බලමු. මේක ඔය කට්ටිය පාවිච්චි කරන්න කලින් මෙන්න මේ දේ මතක තියාගන්න. නැචරල් චාකෝල් පාවිච්චි කරන ටිකක් ග්‍රේන් එක තියෙන කඩදාසියක් ඕන කරනවා. මම ඒ නිසාද සාමාන්‍යයෙන් මම ප්‍රැක්ටිස් වලට පාවිච්චි කරන ලෙජර් පේපර් එකක් තමයි පාවිච්චි කරන්නේ. මේකේ චුට්ටක් වගේ ග්‍රේන් එක තියෙනවා. ඒ කියන්නේ අමුතු ටෙක්ස්චර් එකක් තියෙනවා, පොඩි රටාවක්. ඒ නිසා තමයි මම අද මේ කඩදාසිය පාවිච්චි කරන්නේ. හැබැයි මේක ලොකු GSM ගානක කඩදාසියක් නන් නෙමෙයි. මෙන්න මේ චාකෝල් එක මම මේ පාවිච්චි කරද්දී මෙන්න මේ වගේ ෆීල් එකක් තමයි මට තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ රේන්ජ් එකක් තමයි අපිට මොන්ට් මාට් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, දැන් අපි බලමු ඩොංසු චාකෝල් එක ගැන. මෙන්න මේක ඩොංසු චාකෝල් එක. මේක බොක්ස් එකෙත් අර වගේම තමයි ඩොංසු කියලා බ්‍රෑන්ඩ් නේම් එක. හැබැයි පොඩියට ගහලා තියෙන්නේ විලෝ චාකෝල් කියලා ලොගුවටම ගහලා තියෙනවා. මේකේ එකම ඇවරේජ් සයිස් එකක 4-6 මිලිමීටර් කියලා විස්කම්බයේ තියෙන ස්ටික්ස් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. තව වැදගත් තොරතුරකට කියලා තියෙන ඉතින් හදලා තියෙන රට. ඒක ඉතින් අපි දන්නවනේ හැමෝම මේක චයිනා බ්‍රෑන්ඩ් එකක් නිසා මේක අනිවාර්යෙන් චීනෙ හදපු එකක්. දැන් මේ ගහලා තියෙන්නේ මේඩ් ඉන් චයිනා කියලා. මේකත් අර වගේම තමයි කැලරි 12ක් තියෙනවා. මේකෙත් බොක්ස් එක ඇතුලේ තියෙන දේවල් එළියට එහෙනම් අපි අරගෙන බලමු කොහොමද කියලා. ඔක්කොම ටික එකම එක පැක් එකක තමයි මෙන්න මේ විදිහට තියෙන්නේ. මොකද අර කලින් අපි මොන්ට් මාට් එකේ පාවිච්චි කරා වගේ
සයිස් 3-4ක් නැහැ. එකම සයිස් එකක් නේ තියෙන්නේ. ඒ නිසා අපිට එක පැකට් එකක තමයි මේ කට්ටිය දාලා ඉවන්නේ. එහෙනම් අපි මේකත් පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරලා බලමු කොහොමද කියලා. මට නම් ලොකුවටම වැඩි වෙනසක් පේන්නේ නැහැ. තනිකරම මොන්ට් මාට් එක වගේමයි. වරදක් කියන්නත් නැහැ. ගොඩක් හොඳයි. රේන්ජ් එකත් අපිට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් කොහොමද කියලා. හරි ඒ වගේම තමයි නැචරල් චාකෝල් වල තියෙන ටෙක්නික් එක ගැන අපිට කතා කරන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරමු. මම හිතනවා මේ අද කතා කරන මේ මාතෘකාව ගොඩාක් ඉන්ටරෙස්ටඩ් වෙයි කියලා. මොකද ඒක එච්චරම රසවත්. අපි කතා කරමු. අපි බලමු කොහොමද නැචරල් චාකෝල් අපි හරියට පාවිච්චි කරන්නේ කියලා ඒ ටෙක්නික් ටික. හැමෝම දන්න විදියට අපිට මේකෙන් අඳින්න පුළුවන් මෙන්න මේ විදියට. පේපර් එකට යොදන පීඩනය අපිට ඕන විදියට වෙනස් කරලා අපිට ඕන කරන වැලියු එක හදා ගන්න පුළුවන්. මෙන්න මේ ඔයාලට මේ මං කරන විදිය පේන විදියත් එක්ක. ඒ වගේම ඇඳපු තැනක තියෙන දෙයක් මෙන්න මේ විදියට පිහිදලා වැලියු එක වෙනස් කර ගන්න පුළුවන්. චාකෝල් ගෑවුණු ඇඟිල්ලකින් පිහිදලා මේ වගේ වැලියු එකක් අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම ටිකක් තද කරලා ඇතිල්ලුවොත් මේ වගේ වැලියු එකක් උනත් අපිට හදාගන්න පුළුවන්. ටිෂු පේපර් එකක් පාවිච්චි කරලා පිහිදලා දාන්න පුළුවන්. ඒකෙන් වෙනමම වැලියු එකක් තමයි අපිට හැදෙන්නේ. ඒ වගේම තමයි අපිට නීඩබල් ඉරේස එකකින් මෙන්න මේ විදිහට මකා ගන්න පුළුවන්. හරි ලේසියෙන් මකා ගන්න පුළුවන් නීඩබල් ඉරේස එක පාවිච්චි කරලා. ඔයා මේ නීඩබල් ඉරේස එක ගැන දන්නේ නැත්නම් මම කරපු වීඩියෝ එකක් මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒකේ රිවිව් එකක් එක්ක අන්පැකින් වීඩියෝ එකක් තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය මකනකින් වුණත් මකලා මෙන්න මේ විදිහේ ක්ලීන් වැලියු එකක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ නෝමල් ඉරේස එකකින් අපිට මේ විදිහට මකා ගන්න පුළුවන්. හැබැයි වෙනසකට තියෙන ඩස්ට් එක තියෙනවා. ඩස්ට් එක අපිට අතින් පිහදාල් දාන්න බෑ. පිඹින්නත් බෑ. මොකද වැලියු එක වෙනස් වෙනවා පිඹොත්. මෙන්න මේ දැන් මම කියපු මෙන්න මේ ටෙක්නික් ටික යූස් කරලා ඔයාට පුළුවන් ආටිස්ටික් ෆීල් එකක් තියෙන ලස්සන චිත්‍රයක් ඇඳලා ඉවර කරගන්න. මෙන්න මේ චාකෝල් පාවිච්චි කරලා. ඒ වගේම තමයි ඔයාට මේ ඔයා ඇඳපු මේ චිත්‍රේ ගොඩාක් කාලයක් ඔයාට තියාගන්න ඕන නම් ඔයාට පුළුවන් මේකට ෆික්සේටිව් ස්ප්‍රේ එකක් ස්ප්‍රේ කරන්න. මොකද මම නම් හිතන්නේ නැහැ රාමුවක් දාලා නැචරල් චාකෝල් තියාගන්න පුළුවන් වේවි කියලා. මොකද මගේ චිත්‍ර ගොඩක් හානි වෙලා තියෙනවා. ඒ විදිහට මම ඒ දවස්වල දන්නේ නැති දවස්වල චිත්‍ර ඇඳලා ඔහේ දාලා තිබිලා අන්තිමට චිත්‍රය තිබ්බද කියලා සලකුණක්වත් ඉතුරු වෙන්නේ නැති ගානට ඒ චාකෝල් ටික නැති වෙලා යනවා. ඒ නිසා ඔයා ෆික්සේටිව් එකක් ගෙනල්ලා තියාගෙන ෆික්සේටිව් ස්ප්‍රේ එකක් ස්ප්‍රේ කරන්න. එතකොට ඔයාට කාලයක් මේ චිත්‍ර තියාගන්න පුළුවන් නැචරල් චාකෝල් වලින් ඇඳොත්. මොකද මේකේ පාටිකල්ස් ලොකුයි. ඒකයි ඔයා ෆික්සේටිව් එක ගැන දන්නේ නැත්නම් මෙන්න මේ කාඩ් එකට ගිහිල්ලා ඔයාට පුළුවන්
මම fixative එක ගැන කරපු මේ වගේම වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න. මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි ඇති මෙන්න මේ item එක. ඒ කියන්නේ මෙන්න මේ natural charcoal එක ගැන ඔයාලට දැන් පැහැදිලි ඇති. මොනවා හරි මේ ගැන තව දැනගන්න දේවල් තියෙනවා නම් තව මොනවාම හරි ඔයාලට මේ ගැන දැනගන්න ඕන නම් comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම තමයි වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න. ඔයාගේ චිත්‍ර අඳින ඊළඟ ඔයාගේ ළඟම යාළුවට නැත්නම් ඔයාට එක චිත්‍ර අඳින තව යාළුවෙක් ඉන්නවා නම් එයාට දැනගන්න මේක share කරන්න. ඔය කට්ටිය පාවිච්චි කරලා නැත්නම් මම පල්ලෙහා description එකේ දාලා තියන්නම් මේවා ගෙන්න ගන්න තැන්. එතනින් ලොකු ගාණක් වෙන්නේ නැහැ මේවා ඇත්තටම. ගෙන්නගෙන පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න. හොඳ අත්දැකීමක් වෙයි. හැමදාම ඔයා pencil එකෙන් නම් චිත්‍ර ඇඳ ඉන්නේ සාමාන්‍ය graphite pencil වලින් නම් මේකෙන් වැඩක් කරලා බලන්න. එතකොට තව ඔයා ආටිස්ට් කෙනෙක් කියනකොට ඔයා තව medium වර්ග try කරලා බලන්න. එකම medium එකක ඉන්න එපා. මොකද අපිට හදිසියේවත් මේ medium එක හදන කම්පැනියක් වහලා දාපු දවසට මෙලෝ දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා එහෙනම් මේ දවස් ටිකේ දෙයනේ කියලා ගෙදරට වෙලා ඉන්න හරේ මෙහෙ රෝන්ද යන්න එපා, රවුම් ගහන්න යන්න එපා, නන්නත්තර යන්න එපා. එතකොට ගෙවල් වල මිනිස්සු නන්නත්තර වෙනවා. මොකද මේ ඔයා කොහේ හරි ගිහිල්ලා ලෙඩක් හදාගෙන ආවොත් sorry.com ඒ කියන්නේ ගෙදර මිනිස්සුන්ටත් හැදෙනවා, ඔයාටත් හැදෙනවා. බරපතල ලෙඩක්නේ. එළියට යන්න ඕන නම් සෞඛ්‍ය ආරක්ෂිත හැම ක්‍රමවේදයක්ම පාවිච්චි කරන්න. පාවිච්චි කරලා මාස්ක් එකක් දාගෙන එළියට යන්න. මිනිස්සු දකින දකිනකොට මාස්ක් එක පහත් කරන්න එපා. මාස්ක් එක නහයයි කටයි දෙකම වැහෙන විදියට දාගන්න. මොකද ඕකෙන් ආරක්ෂා වෙන්නේ ඔයාටත් වඩා එළියේ ඉන්න මිනිස්සු. සෞඛ්‍ය පුරුදු ටික හරියට තියාගන්න, පරිස්සමෙන් ඉන්න. එහෙනම් අපි ආයි වීඩියෝ එකකින් එනකන් මං යනවා. ගිහින් එන්නම්. උත්සරණයි. මම ජනිත්.